මම අහන්නේ මෙතුමා දැන් ආරක්ෂා අමාත්‍යාංශය උපසද්ධාපන අමාත්‍යාංශය දෙකම රුපියල් මිලියන 18700ක රසායන වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තිනු ඒ විශ්වවිද්‍යාලයට. නෑ මං කියන්නේ ඒක තමයි. එතකොට විශ්වවිද්‍යාල නැති වෙලාවක ආරක්ෂක විද්‍යාපීඨයක් මෙතරම් පළල් කරන්න මොකටද? නෑ ආරක්ෂක විද්‍යාපීඨය නෙමෙයි නෙමෙයි මෙතන තියෙන කාරණේ ආරක්ෂක විද්‍යාපීඨය ඇත්තටම විශ්වවිද්‍යාලයක් ඇතුළේ සෑම වෛද්‍ය විද්‍යාව ඇතුළු සෑම අංශයකම ධාරාවන් එතන ඉගැන්වීමේ කටයුතු වලදී දෙනවා. උපාධි ගණනාවක් එතනින් දෙන්න ලබා දෙන. මම කියන්නේ මේකයි. කොතලාවල ඒ ඇකඩමිය නැත්තම් කොතලාවල විද්‍යාපීඨයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තුලට ප්‍රතිසංවිධානගත වෙන්න ඕන. ආරක්ෂා අමාත්‍යාංශය ගන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. මම කියන්නේ මගේ යෝජනාව මේ ඒ මේ අධ්‍යාපන අංශ දෙක තුනක් තියෙන්න බෑ. ආරක්ෂක අමාත්‍යාංශය වෙනම අධ්‍යාපනය පවත්වගෙන යන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය වෙනම අධ්‍යාපනය පවත්වගෙන යන්නේ. එහෙම කරන්න බෑ. මේවා ඒකාබද්ධ කරන්න ඕන. ඒක මම යෝජනා කරලා තියෙනවා. ඒක මම කියලා තියෙනවා වඳුල ගුණවන්ත නම තුමාට මේක තමන්ගේ අයිතිය. මේක ඉල්ලන්න ඕන. එස්පී දිසානායකම තුමාට මම කියලා තියෙනවා මේවා ලබා ගන්න ඕන. එහෙම නැතුව මේ එක එක සමාජ ස්තරවලට වෙන වෙනම විද්‍යාල තියන්නයි වෙන වෙනම විශ්වවිද්‍යාල තියන්නයි අවසන් කරමු මුතුමා. අපිට පුළුවන් කමක් නැහැ. ඒක මම පිළිගන්නවා. දැන් ඔබතුමා චෝගම්මේ ගැන කිව්ව එක සම්පූර්ණ වැරදි. ජනාධිපතිතුමාගේ රාජකාරී මොනවද කියලා ඇහුවොත් එතුමාට තිබෙන්නා වූ ජනාධිපතිවරයෙක් කැටියට මේ රටේ අභ්‍යන්තර විතරක් නෙමෙයි විදේශික වශයෙන් උත් යන තියෙන ගමන් බිමන් ඇතුළු එතුමා යට තියෙනා වූ විවිධ විෂයන් ගන්නව මම දැක්කලා ඉස්සුව තියෙනවා 32ක්. ඒ සියල්ලම ඉටු කරන්න. අමාත්‍යංශර නෙමෙයි. නෑ අමාත්‍යංශ නෙමෙයි. රාජ ඔබතුමා බලන්න එතුමාගේ තියෙනවා ජනාධිපති කාර්යාංශය කියලා. ජනාධිපති කාර්යාංශයට තියෙනවා අයිටම් 32ක්. ඒ ඔක්කොම මීලං කරන ජනාධිපති වෝට් එකේ. ඒ අතර එතුමාගේ මේ විවිධාකාර වූ විදේශක මම්බිමන් දැන් මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා හැටියට ඕට යන්න වෙලා තියෙන විවිධ කටයුතු වලට සහභාගී වෙන්නේ. ඒවට පොදු රාජ්‍ය මණ්ඩලය කියවන්නේ නැහැ. අපි අතින් කයිත් නේද ඒකට. ඔබතුමා දන්නවද? තමයි අතින් කයි කරන්නේ. ඕක ගන්න බෑ. ඔබතුමා මන්ත්‍රීතුමා වුණාට පස්සේ මම හිතන්නේ මේ වැටුපෙන් පමණයි කියලා වියදම් කරන්නේ තමන්ගේ mantri duriye සේවාවන්ට තවත් වියදම් කරන්න අතිරේකවත් යනවා. එහෙම තමයි මේ තනතුරක් ලැබුණාම ඒ තනතුරෙන් කීර්තියක් ලැබනවා වගේම ඒක වියදමකුත් තියෙනවා. අවසන්තුමා එංගලන්ත රජපෞලට වියදම් කරන්නේ උඩට අඩුවෙන්. නෑ. ඔව්. එංගලන්ත රජපෞලට කෝටි 840ක්. එංගලන්ත රජපෞල එංගලන්ත රජපෞලට කෝටි 840ක්. නෑ ඒක ආණ්ඩුවෙන් වෙන් කරන වෙන් කරන මුදල්. එංගලන්ත රජුරුවන්ට නැති වැඩ මේ ජනාධිපතිගේ लज्जावा ඔය රජගතා එරේ ඇයි මහරජාණනි කියන්නේ නෑ යා තමයි යා නෙමෙයිනේ කියන්නේ යා තමයි කියන්නේ යා නෙමෙයිනේ කියන්නේ හොඳයි හොඳයි එක එකා ගිහිල්ලා මහරජාණනි කියනවා කියනකොට ඒ මිනිස්සයා ලැජ්ජාවෙන් මිරි කියනවා හොඳයි අපේ එල්ලෙලිය එවදපු පොල්ලෙක් හොඳයි හොඳයි